ඔබ ITN ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම දිනෝෂී දීරසිංහ අදත් ප්‍රථමේ නවදහනය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ඇට අටයි පරිණතයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 68යි අවුරුදු මටත් 68යි 68 කියන්නේ පරිණතයි විදායක ජනාධිපති දුරේ අහෝසි කිරීමට තමන් කැපවී සිටින බව මාලදිවයිනේ සිට අකමැති කියයි. සහරාන්ගේ ප්‍රහාර එල්ලවන බවට අවස්ථා 97කදී දැනුම් දී තිබූ අයුරු හෙළිවෙයි. පහශ්‍රේණිය ශිෂ්‍යාධාර දෙගුණයකින් වැඩි වෙයි. බ්‍රිතාන්‍ය නව අගමැතිගේ පළමු කඩුලු පැනීම අද. ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ වෙනම බලවේගයක් නිර්මාණය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවසරයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වන්නේ SWRD බණ්ඩාරනායක මහතායි. 1947 දී පිහිට වූ එක්සත් ජාතික පක්ෂ රජයේ පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය දුරේ දැරුවේ SWRD බණ්ඩාරනායක මහතායි. බණ්ඩාරනායක මහතා ඉන් ඉවත්ව 1951 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළා. සංඝ වෙද ගුරු ගොවිකම්කරු පංචමහා බලවේගය පෙරමුණේ තබා රටපාරගත් SWRD බණ්ඩාරනායක මහතා 1956 දී සාහසිකයෙකුගේ වෙඩිපහරින් ඝාතනයට ලක් වුණා. ඉන්පසු පක්ෂයේ නායකත්වයේ හිමි වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටයි. මැතිනියගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මහජන බැංකුව ලංකා බැංකුව ආරම්භ කිරීම සේම රක්ෂණ සංස්ථාව ජනසතු කිරීම වැනි ජනතා සේවාවන් රැසක් සිදු වුණා. එසේම ජනරජ ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවට පත් කිරීමේ ගෞරවයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ නායකත්වයේ බාර ගැනීමෙන් පසු කුඩා පක්ෂ ගණනාවක් එකතු කර ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ බිහි කළා. අනතුරුව පක්ෂයේ සභාපතිත්වයේ හිමි වුණේ මහින්ද රාජපක්ෂ මහතාටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් යුගයේ ආරම්භ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යටතේ. එදා SWRD බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භකට පැය 24ක් ගිය තැන උපත ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ඉතිහාසයේ ගොවියෙකුගේ පුතෙකු නායකයෙකු බවට පත් වූ පළමු අවස්ථාව ලෙසද සඳහන් කළ හැකි. පක්ෂයේ 68 වන සංවත්සර උත්සවයේ අද පැවැත්වුණේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. තීන්දුව හරි අතට යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වුණා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු අග්‍රාමාත්‍ය තීමූ ජයරත්න යන මහත්මහත්මීන් වින්ම පක්ෂයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. පිළිගැනීමේ කතාව සිදු කළේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතායි. මහින්දමරවීර නිමල් සිරිපාල්ද සිල්වා, දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී අදහස් දැක්වූවා. මේ සුවිශේෂී සම්මේලනය පවත්වන අද දිනය ශ්‍රී ලාංකික දේශපාලනයේ සුවිශේෂී සිහිවටනමේ අවස්ථාවක්. ශ්‍රී ලංකාව මුණ දීලා තියෙනවා ජනාධිපති වරණයක්, මහමැති වරණයක්, පළාත් සභා මැති වරණයක්. අපි ජනමතය විමසන අවස්ථාවක ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් දේශපාලන මඟ පෙන්වීපු ලබා දීපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේදී ගන්නා වූ සංලක්ෂයේ කුමක්ද? රටේ නායකයින් තීරණය කරන, රටේ ගමන් මඟ තීරණය කරන මේ මාවත මේ විශිෂ්ට වූ සම්මේලනයේදී අපි සාකච්ඡා කරන්න කැමැති. අපේ පක්ෂය මේ පසුගිය කාලයේ පුරාවටම අභියෝගවලට මුහුණ දුන්නා. පක්ෂයේ ආරම්භක මොහොතේ බණ්ඩාරනායක මැතිතුමා ජීවිත පරිත්‍යාගයෙන් ඒ අභියෝගවලට මුහුණ දෙමින් එතුමාගේ ජීවිතය පරිත්‍යාග කරා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයත් අපිට අහිමි වුණු අවස්ථා තිබුණා. නමුත් අද අපි කියන්න කැමති ඒ සියලු අභියෝගවලට මුහුණ දීලා අද දිනේ අපි ඔබට සහතික වශයෙන් කියනවා මේ පක්ෂේ දැන් සියලු අභියෝග හමාර කරලා තියෙනවා. අද ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී මාවතකට යනවායි කියන එක මම ඔබට සහතික වශයෙන් කියනවා. අපේ පක්ෂය කවදාවත් ජාතිවාදී පක්ෂයක් වුණේ නැහැ. ජාතිය හා ආගම මත පදනම් කරගෙන මේ රටේ දේශපාලනය කරන පක්ෂයක් නෙවෙයි. බණ්ඩාරනායක අගමැතිතුමා, එදා සංඝරාජා මැතිතුමා, ඒ වගේම මුස්ලිම් නායකයින් මරික්කාර් මැතිතුමා, බදුර්දීන් මහමුද් මැතිතුමා වැනි සියලු ජාතිකයන් එකතු කරගෙන, සියලු ආගමිකයන් එකතු කරගෙන තමයි මේ පක්ෂයේ ගොඩනැංවේ. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල
අන්තවාදයට හෝ ජාතිවාදයට කිසිම ඉඩක් නැහැ. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ශක්තිය. ඊළඟට එන ජනාධිපති වර්ණේ 1,59 ලක්ෂය ඡන්දෙ දෙනකොට ඒකෙන් 80%ක් 1,27,00,000 ලක්ෂ 64ක් ගන්න කියලා තමයි දිනන්නේ. අපි තීන්දුව කරනවා. අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දෙන්නේ නැති නිවැරදි තීන්දුව අපි මෙතනින් ඉඳලා පටන් ගන්න අපි ගන්නවා කියන එක මම කියන්න කැමතියි. පක්ෂී මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දෑස්රි ජයසේකර මහතා 68 වන සංවත්සර ප්‍රකාශනයේ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. එමෙන්ම සුනිල ජනවාදය යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දැක්මද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරුණා. සමුළු ඇමතු ජනාධිපතිතුමා පක්ෂයේ ඉදිරි ගමන් මඟ ඇතුළු කරුණු රැසක් පිළිබඳ අදහස් පළ කළා. නිර්ප්‍රභු ජනාධිපතිවරයෙක් වීම නිසා, ඒ කියන්නේ මම ප්‍රභූ පන්තියෙන් ආපු නැති කෙනෙක් නිසා, එවන් වූ සාධනීය මැදිහත් වීම සඳහා වූ නිසි ඇගයීම් මෙරටට සාපයක් වී ප්‍රභූ දේශපාලනක පන්තිය විසින් වල දමනු ලැබ තිබෙනවා. එම දේශපාලනය හඳුන්වා දිය හැකි අපගේ ජනවහරවන්නේ හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් නැමැති පිරුලයි. මෙම ප්‍රෝඩාකාරී දේශපාලනය ජනතාවට නිරාවරණය කිරීම මෙන්ම එය පරාජය කිරීමද මෙම යුගයේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් වී තිබෙනවා. ඒ සඳහා ගොඩනැගිය හැකි පුළුල්ම ජනබලවේගය ගොඩනැගීම අද දවසේ අප ඉදිරියේ පවතින ඒකායන වගකීමයි. අපි අද පටන් ගත්තේ ලබන ජනාධිපති වර්ණය තමයි මේ අද අපි පටන් ගත්තේ. අපි ඉදිරි සති කිහිපය තුළ දිස්ත්‍රික් සම්මේලන පවත්වනවා අපේ ලේකම් සහෝදරවරු කියපු විදියට. අපි පක්ෂය ශක්තිමත් කරනවා. ජනතාවාදී පුළුල් ප්‍රගතිශීලී දේශපාලන පෙරමුණක් අපි හදනවා. තමුන්නාන්සේලායි හුඟ දෙනෙක් අහනවා කවුද ජනාධිපති අපේක්ෂක, කාටද සහයෝගි දෙන්නේ, දැන් මොකද්ද කරන්නේ? මෙහෙම ප්‍රශ්න වැලක් අහනවා. ඒ ප්‍රශ්න වලට මම එක උත්තරයක් දෙන්නම්. මොකක්ද ඒ උත්තරේ? අපේ ප්‍රතිපත්ති තුල, අපේ දර්ශනය තුල 20යි 20 ආණ්ඩුව හදන්නේ අපි කියන එක මම තමුන්නාන්සලට කියනවා. ඒකට ලෑස්ති වෙන්න. අපි අපේ ශක්තිය පෙන්නමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 68යි අවුරුදු. මටත් 68යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ ශක්තියෙන්, යෝධ ජවයකින් පක්ෂය ගොඩනගලා මේ රටේ ඉදිරි මාස කිහිපය තුල දේශපාලන පරිවර්තනයක් කළා, විප්ලවීය සටනක් කළා. 20යි 20 අපි තමුන්නාසලට අපිට ඕන විදියට අලුත් ආණ්ඩුවක් හදමු. තමුන්නාසලට ජය වේවා, ජය වේවා, ජය වේවා. විධායක ජනාධිපති දොරේ අහෝසි කිරීමට තමන් කැපවී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාලදිවයින් නිල සංචාරයේ දෙවන දිනය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා අද එරට පාර්ලිමේන්තුව ඇමතුවා. පෙර පැවති ආණ්ඩුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කිරීම නැවැත්වීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. In both our countries, executive power is vested in the president. But in Sri Lanka, it is the cabinet of ministers, which includes the president, that is in charge of the direction and control of parliament. The cabinet of ministers is also collectively responsible to the parliament. The president is tasked with appointing as prime minister the person who is likely to command the most support in parliament. This position was upheld by the Court of Appeal in 2018 when it issued an interim order restraining Mahinda Rajapaksa, the former president, from functioning as prime minister despite being appointed by president, since 122 of the 225 members of parliament were opposed to him. Earlier, the president also had the discretionary power to appoint ministers from among the members of parliament, which was contrary to the Westminster tradition. With the 19th amendment, we corrected this position by requiring the president to appoint ministers on the advice of prime minister. This reinforced the collective responsibility of the cabinet of ministers to parliament. Today, the major features of Westminster parliamentary government exist side by side with an executive presidency, which we are committed to abolish due to its profound powers that have often been exploited and abused by its incumbent with impunity. The 19th amendment further strengthened parliament by restricting the president's power to dissolve parliament. The president cannot dissolve parliament for 4.5 years unless parliament requests a dissolution by a 2/3 majority. In this we copied from the UK parliament. In October 2018, the president purported to dissolve parliament without such a resolution.
But the Supreme Court held that the dissolution of the parliament was unconstitutional. The 19th amendment was deemed necessary, as I said, because of the flagrant violations of the constitution under the previous regime. The then Chief Justice Shirani Bandaranaike was removed in 2013 without a proper resolution of impeachment. තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයිනට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස දෙරටට බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා. රාජ්‍ය නායකයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ගිවිසුම් හතරකට අත්සන් තැබුණා. මේ අතර 2019 ඉන්දිය සාගර සමුළුව මාලදිවයින් පැරඩයිස් අයිලන්ඩ් රිසෝට් හෝටලේදී අද පස්වරුවේ ආරම්භ වුණා. එම සමුළුවේ සභාපතිත්වය දරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ඉන්දිය පදනම් ආයතනය මෙම සමුළුව සංවිධානය කරන අතර ඒ සඳහා මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ එස් රාජරත්නම් විද්‍යාලයේ සහයද ලැබෙනු ඇති. LPT ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන මස 11 වනදා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම සමග පැවති අධිකරණ ක්‍රියාමාර්ගය හේතුවෙන් ඡන්ද විමසීම කල් ගියා. පසුව අධිකරණය ලබා දුන් තීන්දුවකට අනුවයි ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මෙසේ කටයුතු සංවිධානය කෙරුණේ. සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ස කල්ලියෙන් ප්‍රහාර එල්ල වෙන බවට ජාතික රහස් ඔත්තු සේවය අනතුරු ඇඟවීම් නිවේදන 97ක් ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට දන්වා ඇති බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ වසර 3ක් තුලයි පාස්කුවේදා ත්‍රස්ස ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත් සම්බෙනුවෙන් පෙනී සිටිවිදුයි ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කළේ. බුද්ධිතරතුරු ලැබී තිබේදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම තුළින් හිටපු ආරක්ෂක ලේකම් හිමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුයවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර ජනතාවගේ මූලික අයිතීන් කඩකර ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම අද සිදු කෙරුණා. ඒ අගවින්සුරවරයා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවෙයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ගොඩකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ 2017 2018 සහ 2019 යන කාලවලදී රහස් ඔත්තු සේවයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලන්ත ජයවර්ධන මහතා ඉදිරිපත් කළ දේවරුම් ප්‍රකාශ සහ ලියකියවිලි වලින් අදාළ අනතුරු ඇගවීමේ නිවේදන පිළිබඳ තහවුරු විය තිබවයි. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය රටේ ජනතාවට සාමූහිකව වගකිව යුතු බවත් ආරක්ෂක අමාත්‍යවරයාට පමණක් වගකීම බාර නොකළ යුතු බවත් ඔහු අවධාරණය කළා. මාස දෙකක් තුළ විගණන වාර්තාවක් ඉදිරිපත් කරන තෙක් ක්‍රිකට් එයිඩ් මෙහෙම අත්හිටුවන ලෙස කෝප් කමිටුව දැනුම් දී තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාලක සභාවේවත් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී අද රැස් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් කෝප් කමිටුව හමුවට අද කැඳවා තිබුණු අතර එහි විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් කමිටුව හමුවේ පෙනී සිටියා. විගණක අධිපතිවරයා මාස දෙකක කාලයක් තුළ වාර්තාවක් ඉදිරිපත් කරන තෙක් ක්‍රිකට් එයිඩ් මෙහෙයුම් කටයුතු අත්හිටවන ලෙසයි කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ. අධිකරණ සංවිධාන පනත යටතේ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අද අනුමත කෙරුණා. නඩු විභාග කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා මෙම නියෝගය හරහා අවස්ථාව උදා වෙනවා. අද පැවති විවාදයේදී මැති අමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් ප්‍රකාශ කළා. අද දින ණයපත්‍ය විෂයාංකයක අධිකරණ සංවිධාන පනතේ නියෝග අනුමත කිරීමට 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත යටතේ සාදන ලද නියෝග අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම හරහා අධිකරණ ක්‍රියාපටිපාටි යම් සංශෝධනයක් වෙනවා. ඒක හොඳ දෙයක්. හැබැයි ඒ විතරක් මදි. හරයාත්මක වෙනස්කම් කළ යුතුයි. එහෙම නොකොලොත් අපි බලාපොරොත්තු වෙන කාර්යක්ෂමතාවයේ බලාපොරොත්තු වෙන්න බෑ. රටේ නඩු කල්යාම ගැන කතා කරන්න දෙයක් නෑ. මේ පාර්ලිමේන්තුවේ අර දින 52 කුමන්ත්‍රණයේ වෙලාවේ මුළු රටම දැක්කා, මුළු ලෝකෙම දැක්කා. මිරිස්කුරු ගෙව්වා. මේ විතර තියෙන පොදු දේපල කඩලා බිඳලා දැම්මා. පොදු දේපල යටතේ නඩු දාලා කෝතාම දඬුවම් දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිහිල්ලා මං හතරෙන් තට්ටුවේ ගිහිල්ලා පැමිණිල දැම්. අද වෙනකන් ඒවට කො නඩු බාලගිරි දෝෂය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කො රටේ පාර්ලිමේන්තුවේ වෙච්ච අපරාධ පිළිබඳව තවම බැරුණ ආණ්ඩුවට යුක්තිය පසදලවා. එහෙමනම් සාමාන්‍ය ගමේ අහිංසක දුප්පත් හර්මානිස් අයියා සිරිසේන අයියාගේ ඒ ප්‍රශ්නයට කොහොමද උත්තර සපයන්නේ? අල්ලස් නඩු කොළඹ මහජනකරණයට යොමු කරන්න මේන් තීන්දුවලා තියෙනවා. ඒක හොඳයි. මම හිතන්නේ මේ සංශෝධනය ගැන අපි විරුද්ධත්වයක් නැහැ. ඒ සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන ආකාරයට කාර්යක්ෂමව මේ නඩු විභාග කරලා තීන්දුව తీරීමේ හැකියාව
ඇති කිරීම හොඳයි. අපිට තාම සෑහීමකට පත්වෙන තත්ත්වයකට මේ නීතිපද්ධතිය, ඒ වගේම විමර්ශනය කරන පොලිසිය, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව වැනි මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නවද කියන ප්‍රශ්නය අද අපේ සමාජය තුළ තියෙනවා. අපේ ජනතාව හුඟක් දුරට මේ දේශපාලන බලපෑම හේතුවෙන් මේ නීතියට උඩින් මේ රටේ පුද්ගලයෝ ඉන්නවද කියලා ප්‍රශ්න කරන තත්ත්වයකට විශේෂයෙන්ම මේ රටේ තාවරණය අද පත් වෙලා තියෙනවා. අපි දැක්ක ඊයේ පෙරේදා මේ රටේ විශේෂයෙන්ම සංචාර කර්මාන්තය මුල් කරගෙන බෝරා ජාතිකයන්ගේ ඒ සමළුවත් එක්ක 20,000කට වඩා අධික ජනතාවක් මුළු ලෝකයේ පුරාම ඉන්න ඒ බෝරා ජාතිකයින් මේ රටට පැමිණිලා අද ඔවුන්ගේ ඒ සමළුව ඉතා සාමකාමීව මේ රටට ඒ තුළින් සංචාරක කර්මාන්තය විශාල දියුණුවකට අද ඒ පාත්‍ර වෙලා තියෙනවා පමණක් නෙමෙයි, මං හිතන්නේ ඒ ශේෂ්ත්‍රය හරහා බලනකොට ඩොලර් මිලියන 50කට වඩා අධික ආදායමක් මේ රටට ගේන්න පුළුවන් තත්ත්වයක් අද වෙනකොට උදා වෙලා තියෙනවා. ඒ හරහා මේ රට ගැන ආරක්ෂා පිළිබඳ තිබුණු තත්ත්වය අද ලෝකයට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් උත්සවයක් බවට ඒ බෝරා ජාතිකයන්ගේ ඒ සමුළුව අද පත් වෙලා තියෙනවා. පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකත්වයේ නම් කරන ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් කටයුතු කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. අපේ අපේක්ෂකයා කවුද කියලා අපි නම් කරලා නැහැ තාම. ඊසගෙන ඉන්න බැරුව යන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය නම් එකතන දුවනවා මේ දවස්වල. පක්ෂයක් හැටියට පක්ෂයේ ව්‍යවස්ථානුකූලව අපිට අර්බුදයක් නැහැ. අපේ අපේක්ෂකයා නම් කරන ව්‍යවස්ථානුකූලව ඒක අවශ්‍ය වෙලාවට කරනවා. මම වැඩ කරන්නේ පක්ෂ ව්‍යවස්ථාවටයි පක්ෂ නායකයාගේ උපදෙස්පත පමණයි. ඒ විනය ඇතුළේ තමයි මම ඉන්නේ. දැන් කාගේ හරි නමක් යෝජනා වෙලා තියෙනවද? දැන් තීරණයක් කරලා තියෙනවද? දැනට අගමැතිතුමා පක්ෂ නායකයා ඉල්ලනවා කියන මතයේ ඉන්නවා. ඊට අමතරව වෙනත් නම් කීපයකුත් එක එක යෝජනා කරනවා. නමුත් අගමැතිතුමා පක්ෂ නායකයා හැටියට ව්‍යවස්ථානුකූලව කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා ඡන්දෙට ඉදිරිපත් වුණොත් අපි එතුමා දිනවන්න වැඩ කරනවා. පාස්කු ප්‍රහාරයෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා බෝරා සමුළුව මෙරට පැවැත්වීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ බෝරා සමුළුවට එන උදවිය ලංකාව දැකලා, ලංකාව විදලා, ලංකාව බලලා මුස්ලිම් ජනතාවට මේ රටේ කිසිම අවදානමක් නැගින බණිඩේ ගෙනිනවා. බෝරා සමුළුව හරහා ආදායම් වශයෙන් බලාපොරොත්තු වෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 52ක් විදේශ විනිමයක් ලැබෙයි කියලා. මේ අවුරුද්දේ පැවතුණ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවල ලංකාවට ගන්න නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිස 2013-2014 කාලේ දළ වශයෙන් සංදර්ශන සඳහා වියදම් කළා දෙනවා රුපියල් මිලියන 697. ඒ වගේම කැන්විල් කියන පුද්ගලික හෝටලයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවල ලබා ගැනීම සඳහා කරන ලද සාද සඳහා මිලියන 5000ක් මුදලක් වැය වුණා කියලා තමයි වාර්තාවල සඳහන්. අද ඒ කිසිඳු අනවශ්‍ය බෙදීමකින් තොරව තමයි සමුළුව ලංකාවට ලබාගෙන මේ විදියට ආදායම් ලබා ගන්න කටයුතු කරලා තියෙන්නේ. පොරවරුන් සාදරයෙන් පිළිගන්නා බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළාද. පෞගේ කාලේ විවිධ අන්තවාදී බලවේග එක හිටපු පිරිස් අද මේ සමුළුව සම්බන්ධයෙන් ප්‍රශංසා පළ කිරීමට ජනාධිපති අපේක්ෂා දාන්න ඉස්සලා ඔබතුමා මට කියන්නකෝ ජනාධිපති වර්ණය තියෙනවද නැද්ද කියලා. 2015 ආණ්ඩුව ගන්නකොට ඒක කොන්දේසියන්න විද්‍යාක ජනාධිපතිකම අවශ්‍ය කරනවා කියලා. ඉතින් ඒක ජනාධිපතිතුමා මදින්නක් දෙන්න ඕනේ. තවදුරටත් මේක සියා ගන්නවද අවශ්‍ය කරනවද කියන එක එන්න ඕනේ. ජනාධිපති වර්ණ ප්‍රකාශපත් කරන නොතිබිදී යම් යම් පක්ෂ ජනාධිපති අපේක්ෂක නම් කරා කියලා අපිත් ඒ වැඩේ කරන්න ඕනද? වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළිබඳව තවත් පුවත් කිහිපයක් කෙටි සටහනින්. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල පරිගණක දැනුම වර්ධනය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ යශෝධරා විද්‍යාලයේ නවීකරණය කෙරුණු පරිගණකාගාරය සිසු අයිතියට පත් කිරීම හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්තද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් 125ක්. විදුහල්පතිනි නිලූකා සමන් කුමාරි මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිලින රුවන් ජයරත්න මහතා විඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනයට යොදාගත් T56 ගිනිඅවිය හා උණ්ඩ 12ක් සහිත මැගසිනේද සොයා ගැනුණ බවයි පොලිසිය සඳහන් කළේ. මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් 3 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.
ආරක්ෂිත විදුලි සංඥා දැල්වී ස්වයංක්‍රීය දුම්රිය ගේට්ටුව ක්‍රියාත්මක වෙමින් තිබියදී මගෙන් සහිත පෞද්ගලික බස් රථයක් දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය කරවීමට රියදුරෙකු දැරූ උත්සාහයක් මගෙන්ගේ විරෝධතා මත ව්‍යර්ථ වුණා. මේ හේතුවෙන් විශාල විනාශයක් වැළකී ගිය බවයි දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසන්නේ. අදාළ බස් රථයේ හරියදුරා දුම්රිය ආරක්ෂකංශ බහරයට ගනු ලැබුවා. වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී සිදුවීමට ගිය මෙම අනතුර වළක්වා ගැනීමට මගින්ගේ මෙන්ම දුම්රිය නිලධාරීන්ගේද සහය ලැබී තිබුණා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත් වූ දුෂ්කරතා සහිත පවුල්වල දරුවන්ට ලබා දෙන ශිෂ්‍යාධාර මුදල වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙතෙක් ගෙවූ රුපියල් 500ක මාසික මුදල රුපියල් 750 දක්වා වැඩි කිරීමට අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා සිදු කළ යුතු ආගමික සමාජ හා ජාතික යුතුකම ඉටු කිරීමට සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාර දීගවාපිය විහාරස්ථානයේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් 108,525ක් යොදවමින් දීගවාපිය විහාරස්ථානයේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කෙරෙනවා. ඒ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයි. වසර 3ක් ඇතුළත ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම සැලසුමයි. අතිගරු ජනාධිපතිතුමාගේ සහගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීමේ කර්තව්‍යය ඒ යුතුකම අංශු මාත්‍රයකින්ම පළුදු නොකොට ඓතිහාසික ආගමික සංවර්ධන වැඩපිළිවෙළ රැසක් අපි මේ මොහොතේ ආරම්භ කරලා තියෙනවා. අපේ අරමුණ වසර 3ක් ඇතුළත මේ සත්කාරය ක්‍රියාත්මක කොට අවසන් කිරීම. පැහැදිලිව සඳහන් කරන්නට ඕන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අත්‍යවශ්‍යව තිබෙන රුපියල් 108,525 මේ මූල්‍ය ප්‍රතිපාදන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරමුදල් වලින් සම්පූර්ණයෙන්ම ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේදී මම සඳහන් කරන්නට ඕන. බෞද්ධාගම සුරැකීම පිළිබඳව කතාව අඩු කරලා මුළුමනින්ම ඉවත් කරලා ප්‍රායෝගික ක්‍රියාදාමයන් තුළින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය තකා වැඩ කටයුතු කරන කාලය අපි ආරම්භ කරලා ඉදිරි වසර කිහිපය තුළ අභිමානවත් බුදු සසුන බැබළෙන යුගයක් අපේ රටේ නිර්මාණය කිරීම අපේ ඒකායන අරමුණයි. දැන් ක්‍රීඩා පුවත්. 21 වන ප්‍රවීණයන්ගේ විවෘත මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා තායිලන්තයේදී පැවැත්වුණා. එහිදී මීටර් 5000 මාර්ග දහවන තරගයේ ලෝකට පදක්කම දිනාගත් රොෂාන් දිලිප් කුමාර පිළිබඳවයි අද පිටින් එහා විශේෂාංගයේ වෙන්වන්නේ. රොෂාන් දිලිප් කුමාර අපේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය කලඑලි කරන්න පෙරමන් බලා සිටි තරුණෙක්. නමුත් ඔහුගේ ඒ සිහින කුඩා කාලයේදීම සංගවා දමන්නට ඔහුගේම අගහිංකම් පෙරමුණ ගන්නේ රොෂාන්ව සමාජය තුළ පස්සෙකට තල්ලු කර දමමින්. පාසල් කාලේ ක්‍රීඩාවේ මම සමස්ත ලංකාව වෙනකන් යනවා. නමුත් තියෙන අගහිංකම් මැද්දේ සමහරක් වෙලාවට මට යන්න වෙන්නේ නැහැ. මම තරඟ වලින් පොඩ්ඩක් මෙහෙ වෙනවා. නමුත් දෛවයේ තමන්ට කොයිතරම් සරදම් කළත් ඒ සරදමට හිස නොනැමූ දිලිප් දහසකුත් බාධක මැද සිය ජීවන ගමනේ ඉදිරියටම ගමන් කරනවා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී නොසිටීමේ වරදට සිය ජීවිතය පුරාවටම වන්දි ගෙවන දිලිප් පොල්ගස් නගින්න තීරණය කරන්නේ තමන්ට වඩා තමන්ගේ බිරිඳගේත් කුඩා දරුවන් දෙදෙනාගේත් කුසගින්න නිවා දාන්නයි. සියල්ල මෙසේ සිදුවෙද්දී සිය ක්‍රීඩා කටයුතු වලින් ඉදිරියටම ගිය දිලිප් තායිලන්තයේ පැවැත්වෙන ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා. මම තායිලන්තයේ විවෘත ප්‍රවීණ මලල ක්‍රීඩාවලියේ තරගකරුවන් 762කින් තුන්වෙනි ස්ථානය ලබන ලෝකට පදක්කම මේ රටට ගේනවා. මේ ඉදිරි බලාපොරොත්තු මීට වඩා දෙයක් කර ගැනීමයි. දිලිප් ඔබ සඳහන් කරා දැන් තායිලන්තයේ පැවතිච්ච තරගාවලියටත් ඔබ සහභාගී වෙන්නේ තාමත් පහසුවෙන්. දැන් ඉදිරියේදී මොනවාද ඔබට සහභාගී වෙන්නට තියෙන තරගාවලි විදේශ රටවල පැවැත්වෙන? ඉදිරියේදී තියෙනවා මේ දෙසැම්බරේ තියෙන ආසියානු පැවිණියන්ගේ මලල ක්‍රීඩාව වල. ඉතින් ආයි ටිකට් වියදම් ඒ ඉඳිහිටින් ඉඳන් ඒ ටික NPH එහෙම ඒ ටික හදා ගන්න ඕනේ. දැන් මැලේසියාව පැවැත්වෙන තරගාවලියට සහභාගී වෙන්නට ඔබට මුදල් තියෙනවද නැත්නම් කවුරු හරි අනුග්‍රහයක් මේ වෙනකොට ඉදිරිපත් කළේ නැහැ? සහභාගී වෙන්න දැන්ට මුදල් නැහැ. ඉතින් බලාපොරොත්තු වෙනවා කවුරු හරි මට ස්පොන්සර් එකක් දෙවි කියලා. දිලිප් දැන් හැමදාමත් පොල් ගස් නැගලා මේ පොල් කඩලා ඒ හම් වෙන සල් වලින් මේ ක්‍රීඩාවේ නිරත වෙන්නද ඔබ බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද ඔබේ බලාපොරොත්තු? මේක ඉතින් දුවන එක නම් මට
තත්පරින්ම තාම කොල්ලොත් එක්ක පුළුවන් වෙන්නේ තව අවුරුද්දක් දෙකක් විතර විතරයි. එනින් එහාට කියන්න බෑ ඒක. මේ නමුත් මේ පොල් කඩන රැකියාව කුලි වැඩ කරනක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මොකක් හරි ස්ථිර රැකියාවක් හම්බෙනවා නම් ඒක මගේ අනාගතයට හොඳයි. තමන්ට හැකි උපරිමයෙන් රටට ජාත්‍යන්තර කීර්තියක් රැගෙන ආ මේ අහිංසක ක්‍රීඩකයාත් ඔහුගේ දරු පවුලත් තවමත් ජීවත් වෙන්නේ ගාල්ල ප්‍රදේශයේ කුඩා නිවසක. ඒ නිවසත් ඔවුන්ට අයිති නැහැ. මේ අහිංසකයන්ට නිවසක් තනා ගන්න හෝ පිටක් වෙන්න කාට හරි පුළුවන් නම් ඒක පින්කමක් විතරක් නෙවෙයි, අපේ රටේ ක්‍රීඩාවට කරන මහඟු උපකාරයක්. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන 2020 ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙනවා. කාසිය වාසී දිනු ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් වනවා. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk